සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. ජීවිතයක් ජීවත් කරවන්නට නම් ඒ ජීවිතය ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. අපි ගොඩක් උත්සාහ කරනවානේ රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ මිනිස්සුන්ව ජීවත් කරව ගන්න. මේ මනුස්සයෙක්ව ජීවත් කරව ගන්නට මනුස්සයාගේ ජීවිතයේ තිබෙන්නා වූ ස්වභාවය, හැසිරීම රටාව, ඒ සිතුවිලි රාමුව, මේවා ගැන පුංචි අවබෝධයක්, අවධානයක් ඔබට මට තියෙන්නට ඕනේ. එහෙම නැත්තම් කාරිය මොකද වෙන්නේ? ගෙදර ඉන්න අයත් එක්ක අවුරුදු 25ක් 30ක් ජීවත් වෙලත් අන්තිමට කියනවා ඔයා මොනවද මේ කරන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ කියලා. එනිසා දැන් අවබෝධ කරගන්න හරිම අමාරුයි. ඇයි ඒ? මට තේරෙන්නේ නැහැයි කියන තලයේ ඉඳගෙන තමයි රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ ගෙදර ඉන්න අනිත් අයවත්, ඇසුරු කරන අනිත් අයවත් ආශ්‍රය කරන්නේ. එනිසා ඔබ තේරුම් ගන්න බැහැයි කියලා ඇසුරු කරොත් ඔබට තේරුම් යන්නේම නැහැ. එනිසා නිරන්තරයෙන් ඔබ වචනයක් කියන්නට ඕනේ. මගේ මහත්තයා මට හොඳට තේරෙනවා, මගේ භාර්යාව මට හොඳට දැනෙනවා තේරෙනවා, මගේ දරුවන්ව මට දැනෙනවා තේරෙනවා, මගේ අම්මා තාත්තාව තේරෙනවා දැනෙනවා, වැඩ කරන තැන මිනිස්සුන්ව දැනෙනවා තේරෙනවා. දැන් මේක ඔබට හරියට ජප කරනවා වගේ කියාගන්න ඕන මන්ත්‍රයක්. එදාට තමයි ඔබට අනිත් අයව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එනිසා ගොඩක් අයගේ ජීවිතවල ගැටණ ඇති වෙලා තියෙන්නේ මේ මොහොතේ අම්මේ තාත්ති පුතේ දුවේ මේ තීරුම් ගන්න බැහැයි කියන තලයේ තුල ඉඳගෙන තමයි ඉතුරු ඔක්කොම දේවල් කරගෙන යන්නේ. ඒතර තීරුම් ගන්න බැරුව ගියොත් එතනටම ආදේශ වෙ නැත්නම් එකතු වෙන දෙයක් තියෙනවා. මොකද්ද? තීරුම් ගන්න බැරුව ගියොත් එතනදී සැකයක් මතුවෙනවා, අනවබෝධයක් මතුවෙනවා. එනිසා මේ අනවබෝධය සහ සැකය කියන දේ ජීවිතේ ඇතුළට ආවට පස්සේ අපිට පුද්ගලයෝ කොච්චර හෙළිදරව් කරත් ඊට පස්සේ ඒගොල්ලෝ කියාවි අනේ මම නම් එහෙම ජීවිතේට හිතුවේවත් නැහැ, කරලවත් නැහැ, ඔයා මොනවද මේ කියන්නේ, මොනවද මේ හිතන්නේ කියලා ඔබ අහාවි කියාවි. ප්‍රශ්නේ තියෙන්නේ අනවබෝධයෙන් තමයි, සැකයෙන් තමයි මේ මොහොතේදී ඔබ දිහා බලන්නේ, ඔබත් එක්ක කතා කරන්නේ, ඔබත් එක්ක ඇසුරු කරන්නේ. එනිසා ඔබත් ඒ වගේම තමයි. ඔබට මේ ස්වභාවයේ මනසට ඇතුල් වුණොත් ඔබ අනිත් අයටත් ඒ විදියටම තමයි ඔබ මනින්න හදන්නේ. ඒ නිසා රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ අද ගොඩක් වෙලාවට මේ හොඳම යාළුවා කියන කෙනා නැතුව ගියා, හොඳම මේ පරිසරයේ කියන ගේ කියන දේ නැතුව ගියා. ඇයි ඒ? හොඳට හදාගෙන ආපු ගෙවල් දොරවල්, හොඳට ජීවත් වුණ යාළුකම් මිත්‍රකම් පවුල් ජීවිත ටික දවසක් යනකොට අර පුද්ගලයාව අවබෝධ කරගන්න බැරි වෙනකොට, ඒ පුද්ගලයාගේ හෝමෝන්ල ක්‍රියාකාරීත්වය දැනෙන්නේ නැතිකොට, ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම් මේ මොහොතේදී ග්‍රහණය කරගන්න බැරි වෙනකොට අපිට ඒ පුද්ගලයාත් එක්ක ඝට්ටනයක් ඇති කරව ගන්නවා. ඒ නිසා තමයි රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ පුද්ගලයාගේ හිසේ පටන් පාදයේ නිරුද දක්වා අඩුම ගානේ තිබෙන්නා වූ ඉන්ද්‍රියන් ටිකවත් අපි දැනගන්නට ඕනේ. මං ළඟදී ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට මේ මං ඇහුවා, මේ ඔබේ ලිවර් එක කොහෙද තියෙන්නේ, මේ ඔබේ කිඩ්නිස් කොහෙද තියෙන්නේ, ඔබේ පැන්ක්‍රියාස් කොහෙද තියෙන්නේ, මං ඇහුවා ඔබගේ ස්ප්ලින් එක කොහෙද තියෙන්නේ. දැන් මේවා ගැනවත් අවබෝධයක් අපිට නැහැ. අපේම ශරීරයේ තියෙන කොටස් ගැනවත් අපිට අවබෝධයක් නැහැ. අඩුම ගානේ අර හෙල්ත් සයන්ස් උගන්නනකොට ඒ චාට් එකවත් අපි දැන් ආයේ බලලා මෙතන තමයි මේ ඉන්ද්‍රිය තියෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. ඒ නිසා මේ දන්නේ නැති ශරීරයක් අපි තියාගෙන, දන්නේ නැති ශරීරයක් තියාගෙන ඉන්න පුද්ගලයෙකුත් එක්ක අපි ඝනදෙනු කරන්නට හදනවා. ඒ නිසා මගේ ඝනදෙනුව මටත් වැරදිලා, මගේ ඝනදෙනුව අනිත් කෙනාටත් වැරදිලා. ඒ නිසා මොකද වෙන්නේ? ඔබත් එක්ක ඔබට ජීවත් වෙන්න බැරුව යනවා, මාත් එක්ක මට ජීවත් වෙන්න බැරුව යනවා, මට මාව හුරු වෙන්න බැරුව යනවා, ඔබට ඔබත් එක්ක ජීවත් වෙන්න හුරු වෙන්න බැරුව යනවා. ඒ නිසා හුරු නැති ගතියක් මෙන්න පෙන්눔 කරනවා මිනිස්සුෝ දැන් ජීවත් වෙද්දී.
එන්ස රත්තරන් නම් මේ තාත්තිපතේ දුවේ කාලයේ ඇවිල්ලා එන්ස ඔබ ඔබට හුරු වෙන්න, ඔබත් එක්ක එකඟ වෙන්න, ඔබත් එක්ක ජීවත් වෙන්න, ඔබව අවබෝධ කරගන්න, ඔබේ ජීවිතය තුළින් බොහෝ මල්පල දරලා බොහෝ දෙනෙක්ගේ ආත්මවලට සැනසීම, සුවේ, ශාන්තිය ලැබේවි. ඔබට චේසු පිහිටයි.